समन्ता चक्रवालीसु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता। नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। हेम दिनाटम तिरुवासन प्रार्थना करमिन अदोब हेम दिनिकम ओबे जीवितेटी इताम वेदगत धर्म कारणा रैसक श्रवणे करन्नई මේ උතුම් ධර්ම ශ්‍රවණියත් එක්ක සම්බන්ධ වෙන්නේ. පින්තුනි කොළඹ ටෙලිවිෂන් මේ සඳහා විකාශය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම විසිරුවා හරින මේ උතුම් දායකත ධර්ම දේශනාව විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ කොළඹ ටෙලිවිෂන් Facebook පිටුව ඒ වගේම YouTube channel ඔස්සේ වගේම අපේ නමින් තියෙන YouTube නාලිකාව Facebook පිටුව ලක්ෂ සංඛ්‍යාත සදහැවතුම් පිරිසක් ලෝකේ පුරා එකතු වෙලා ඉන්න මේ සමාජ මාධ්‍ය ඔස්සේද මේ ධර්ම දාන මේ පින්කම ලෝකයාටම විසිරුවා හැරෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ග්ලෙන් විවරි කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක් උත්පලි අධිකාරී ඒ වගේම නිශාන්ත හේරත් මහත්මා සහස් උත්තුංග පුතණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කමට පින්බර දායකත්වය දරන්නේ. මේ පින්තුන්ගේ අරමුණ තමයි අභහා ප්‍රාප්ත වන්නට ඉදුණු AM කරුණාරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීම 2021 අප්‍රේල් මාසේ 4 වෙනි දිනට අප අතරින් සමුගෙන වසරක් සම්පූර්ණ වෙන පියාණන් සිහිපත් කරලා ඒ පියාණන් ගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියන උත්තම ප්‍රාර්ථනාවෙන් මේ පරලෝ ගිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා උතුම් සංසාර දුකින් නිදහස් උතුම් නිවනටම සසරේ පත් වෙන්න මේ පින් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන අරමුණින් පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව ඉන්න මෑණියන්ට ප්‍රියානි කරුණාරත්න මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නී තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් මුල් කරගෙන අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරා. ඉතින් එහෙමනම් මේ පවුලේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණයේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක්ම වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි අපි කවුරුත් කරණීය මිත්‍ත සූත්‍ර ගැන දන්නවා. හැබැයි මේ කරණීය මිත්‍ත සූත්‍රයේ ධර්මාවබෝධයේ පිණිස උත්සාහ කරන ශ්‍රාවකේ තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ඉතාම වැදගත් ගුණධර්ම කීපයක් බුදුරජාණන් වහන්සේ මුලින්ම පළවෙනි ගාථා දෙකෙන් විස්තර කරනවා. ඒ ගුණධර්ම දියුණු කරගත්ත කෙනාටමයි සාන්ත පදේ වූ නිවන කරා ධර්මාවබෝධය කරා ජීවිතේ දියුණු කරගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා අද අපි මේ ධර්මානුශාසනාව තුළ විශේෂයෙන් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ සතර බ්‍රහ්ම විහරණ අතර මෙත්සිත දියුණු කරගන්න උපකාර වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ඉතාම වැදගත්ම දේශනාවක් වන කරණීය මිත්‍ත සූත්‍රයේ සඳහන් කෙනෙකුගේ ජීවිතයේ දියුණු කරගත යුතුම ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන මෙන්න මේ කාරණා කීපය අපි එකින් එක විස්තර කරගන්න උත්සාහ ගමු. අපි මුලින්ම බලමු කරණීය මිත්‍ත සූත්‍රයට හේතුුනේ මොකක්ද? පින්තුනි අපේ පැරණි අපේ ආචිල සීලගේ ඉඳන් බොහෝ කාලයක ඉඳන් ආරක්ෂිත දේශනා හැටියට අපි භාවිතා කරා තුන් සූත්‍රය.
කරණීය මිත්‍ සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය. මේ දේශනා තුනම ගත්තොත් අපිට ආරක්ෂක දේශනා හැටියට අපේ ආරක්ෂාවට දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබෙන්න උපකාර වෙන බලවත්ම දේශනා වගේම ඒ දේශනා ධර්මාවබෝධයට යොමු කරගත්තොත් ඒ දේශනාවේ අර්ථය තේරුම් අරගෙන කෙනෙක් භාවනාවට යොදව ගත්තොත් නිවන් අවබෝධයටත් යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු කරණීය මිත්‍ය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී 500ක් භික්ෂූන් වහන්සේලා වස් කාලේනකොට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගත්ත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ එළවෙන වස් කාලේ අපි කැමති හිමාල වනාන්තරයේ ආශ්‍රිත බොහෝම නිෂ්කලංක හුදකලා වන පෙදෙසකට වැඩම කරලා අපි භාවනාවේ අපි ආධ්‍යාත්මික දියුණුව පිණිස වීරිය වඩන්න කැමති. බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන කමඨහන් අරගෙන ආශිර්වාද අරගෙන 500ක් භික්ෂූන් වහන්සේලා භාවනා කරන්න කියලා හිතාගෙන මේ වස් කාලය තුල ඔන්න වස් කාලය ආරම්භ වෙන්න ඔන්න මෙන්න තියලා හිමාල මහ වනාන්තරයේ ආශ්‍රිත නිෂ්කලංක වන පෙදෙසකට වැඩම කරා. මේ ස්වාමීන් වහන්සේලා රමණීය වනාන්තරයකට වැඩම කරලා උන්වහන්සේලා සෝදානක් කරගත්ත මට මෙතන හොඳයි මට මෙතන හොඳයි. උන්වහන්සේලා 500 නමාර කැලේ සුදුසු ස්ථාන වෙන් කරගෙන සකස් කරගත්ත වස් කාලේ වැඩින්. ඒ අතර ඉතින් ගල්ලෙන් වගේ තැන් සමහර ගස් වලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ කැලේ කවුරුත් කුටි හදලා මේ ආරාධනා කරලා සිව්පසින් උපස්ථාන කරනවා නෙමෙයි. පින්නපාත යන්න පුළුවන් ආසන්න ගමකට යම් දුරක් තියෙන සුදුසු භූමියක් තමයි කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා තෝරගන්නේ. එතකොට මේ මහා වනාන්තරයේට අධිග්‍රෝහිත දෙවි දේවතාවරු ඉන්නවා. උක්ෂ පාර්වත විමාන කරගත් දෙවි දේවතාවරු. ඒ අයට කියනවා බෝමාඩු දෙවිවරු, සීමස්තක දේවතාවරු කියලා හඳුන්වනවා. ඊළඟට ওই වනාන්තරවලම ඉන්නවා අමනුෂ්‍යයෝ ඉන්නවා. යක්ෂයෝ, ප්‍රේතයෝ නොයෙක් විදිහ ප්‍රේත කොටස් ගැන බුද්ධ දේශනාවල තියෙනවා. මහා කැලෑවල් වල පර්වත විමාන කරගත්ත, ගස් විමාන කරගත්ත එක එක අර දේවතාවරු අතරම ඒ කර්මානුරූපීව අමනුෂ්‍ය කොටසුත් ඉන්නවා. දෙවිවරු කියපු ගමන් හිතන්න එපා මේ හැමෝම සම්මා දිට්ඨිකයි කියලා. දෙවියන් අතර බොහෝ පිරිසක් මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට අපිට හිතෙන්න පුළුවන් ඉතින් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කොහොමද එහෙනම් ඒ අය දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියලා. පින්වතුනි, ඒ අයට චතුරාර්ය සත්‍ය ගැන, නිවන ගැන, ධර්මාවබෝධය ගැන හැඟීමක් නැති වුණාට අපි දන්නවා බුද්ධ ශූන්‍ය කාලවල අපේ බුදුහාඳුරු පහළ වෙන්න පෙර අපේ බෝසතාණන් වහන්සේ බුද්ධ ශූන්‍ය කාලේ දාන පාරමී පිරුවන්නේ. මේ ලෝකේ දුගී මගී යාචකයෝ හැමදාම ඉන්නවා. අසරණ මිනිස්සු ලෝකේ හැමදාම ඉන්නවා. ඒ අතර දන් දෙන, කරුණාව, මෛත්‍රිය දියුණු කරගන්න පින්කම් කරන මිනිස්සු ඉන්නවා. නිවන අවබෝධ කරන්න අරමුණක් නැති වුණත්, සසරින් මිදෙන්න අරමුණක් නැති වුණත්, කරුණාවෙන්, මෛත්‍රියෙන් අනුන්ට උදව්පකාර කරන මිනිස්සු ඉන්නවා. ඒ අය පින් කරගන්නවා. දැන් බලන්න ලෝකෙ දිහා. අද ලෝකේ මේ ලංකාවේ ඉන්න බෞද්ධ අපි විතරක් දම් පින්කම් කරනව නෙමෙයි. ලෝකේ බොහෝ රටවල මිනිස්සු තමන්ගේ ධනයෙන් කොටසක් වෙන් කරලා දිලිඳු රටවල්වලට උදව්පකාර කරනවා. ඒ අය ගොඩාක් සමාජ සේවා කටයුතු නොයෙක් විදිහට සිදු කරනවා. එතකොට අපිට පේනවා ලෝකේ අප්‍රිකානු රටවලට හරියට උදව්පකාර කරනවා ලෝකේ බටහිර දියුණු රටවල්වල ධනපතියෝ. ඒ අය සංවිධාන පිහිටවාගෙන දිලිඳු මිනිස්සුන්ට ලෝකේ නොයෙක් ප්‍රදේශවලට ගිහිල්ලා උදව්පකාර කරනවා. ඒවා පින්කම්. සතෙකුට කන්න ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක්. ඒ නිසා කවුරු කරත් පින පිනමයි. එහෙම බොහෝ පින්කම් කරපු අය ඒ මරණින් මත්තේ පින බලවත් වෙලා දිව්‍ය තලවල උපදිනවා. ඒ පිනේ ප්‍රමාණයට අනුව දිව්‍ය ලෝකවල උපදිනවා. ඔබ අහලා ඇති මීට පෙර අපි කරපු දේශනාවලම අපි සඳහන් කරා සක්‍ර දෙවියන් පෙර මග මානවකයේ හැටියට ඉපදිලා ඉන්න කාලේ මනුස්ස ලෝකේ බොහෝ පින්කම් කරා. තමන් ජීවිතේ
සමාදන් වෙලා ගුණ ධර්ම පිළුවා කේන්ති ගත්තේ නැහැ තරහක් ඇති කරගත්තේ නැහැ කවුරුත් ගැන ඒව පිනන වචනකින්වත් කාගේවත් හිතක් රිද්දුවේ නැහැ ඊළඟට තමන් දිවිහිමීන් තමන්ගේ දෙමව්පියන්ට අප උපස්ථාන කරා දුගී මගී යාචකයන්ට පිහිට වුණා නිතර දෙවේලේ පිං වැඩෙන පිංකම් ගස් හිටවලා පාරවල් හදලා ගංගා එළදොල පිළිසතර කරලා ලිම් පොකුණු හදලා මිනිස්සුන්ට පිහිට වෙලා මග මානවයක් ඇතුළු යාළුව පිරිසක් එකතු වෙලා බොහෝ පිං කරා අයයි තමයි අද දිව්‍ය ලෝකෙ ඉපදිලා සක්‍ර දෙවියන් හැටියට ඉපදුනේ ඒ පිණ නිසා. එතකොට ඒ දෙවිවරු අතර සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික දේවතාවරු ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා 500 නමක් කැලේට වැඩම කරලා භාවනා කරනකොට උන්වහන්සේලා සුදුසු තැන් සකස් කරගත්තා. මට මෙතන හොඳයි, මෙන්න මෙතන මට හොඳයි භාවනා කරන්න කියලා. දැන් මේ 500 නමක් උතුම් සීලාදී ගුණ ධර්මවල පිහිටලා භාවනා කරනවා. මෙහිම උන්වහන්සේලා භාවනා කරනකොට උන්වහන්සේලාගේ සීලය බලවත්. උන්වහන්සේලා මෛත්‍රිය වඩනවා, භාවනා කරනවා, හිත දියුණු කරනවා, ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, අනිත්‍ය මෙනෙහි කරනවා, මරණ සතිය වඩනවා, ඉරියව් ගැන සිහි කරනවා. උන්වහන්සේලා සිල්වත් බණ භාවනා කරනකොට ඊට ඉහළ විමානවල ඉන්න දෙවිවරුන්ට අර ගස් සූක්ෂ විමාන කරගෙන ඉහළ ඉන්න බෑ. මොකද මේ ගහ පහළ, ඊට පහළින් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. ඒ වෙලාවේ මේ මහ වනාන්තරයේ හිටපු අර මිත්‍යා දෘෂ්ටික දේවතාවු වගේම අමනුෂ්‍ය මේ හැමෝම කල්පනා කර මේ කරදරයක් අපිට මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා අපි නිස්කලංකව හිටපු අපේ වනාන්තරයට අපේ භූමියට මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා දැන් අපිට විමානවල ඉන්න විදිහකුත් නැහැ. උන්වහන්සේලා මේ අපිට කරදරයක්, කොහොම හරි එළෝ ගන්න ඕන කියලා හිතුවා. ඔය අතර ඇතැම් සමහර අමනුෂ්‍යෝ බල සම්පන්නයි මේ ස්වාමින් වහන්සේලා බිය තැති ගැනීම ඇති කරවන්න උත්සාහ කරා. දැන් මේ පිරිස භයානක සද්ද ඇති කරනවා. ඡායාවල් වගේ එක එක විදිය උන්වහන්සේලා භාවනා කරනකොට උන්වහන්සේලාට පේන්න සලස්සනවා. කොහොම හරි බය කරලා මෙතනින් එළෝ ගන්න ඕන කියලා එක එක උපක්‍රම යෙදුවා. මේ ස්වාමීන් වහන්සේලා භාවනා කරගෙන තාම මේ රහත් වෙලා නැහැ. බිය තැති ගැනීම ප්‍රහාණය කරපු රහතන් වහන්සේලා නෙමෙයි, වීරිය වඩන අය. උන්වහන්සේලා කතා වුණා වෙනද වගේ නෙමෙයි, අපිට නිකන් හරි තැති ගැනීම ඇති වෙනවා, මහා භයානක සද්ද ඇති වෙනවා, අපි මෙතනින් යම් කියලා. වස් සමාදන් වෙලා වස් කාලේ ගත කරත් උන්වහන්සේලා අනතුරක් කියලා මේ භූමියෙන් පිටත් වෙලා ගියා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කරා. වැඩම කළා කියලා අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපි වස් කාලෙම වැඩ ඉන්න හිතාගෙන හුදකලා වනාන්තර භූමියකට වැඩම කරලා අපි හොඳට භාවනා කරන්න පටන් ගත්තා. හැබැයි අපිට හරියට කරදර භයානක සම්ත ඇති වෙනවා. ඒ නිසා අපි ආවා කියලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක මොකක්ද ඇත්තටම වුණේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු නුවණට වැටුණා. සියලු සත්‍යයන්ට මෛත්‍රී වැඩුවනා, ඒ මහ වනාන්තරයේ ඉඳගෙන මෙස්සිත පැතිරෙව්වනා, අර අමනුෂ්‍යයන් දේවතාවරු පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන්ට මේ මෛත්‍රී සිත පැතිරිලා යනවා. ඒ හැමෝගෙම පිහිට ආරක්ෂාව රැකවරණය මේ ස්වාමීන් වහන්සේලාට නිතතිම්ම ලැබෙනවා. උන්වහන්සේලා ගැන අර තිබිච්ච තරහව පන්න ගන්න ඕන, මෙතනින් එලවන්න ඕන කියලා යම් හැඟීමක් තිබුණා නම් අර මෛත්‍රී චිත්තයත් එක්ක ඒ සියල්ල නැති වෙලා යනවා. එහෙමනම් අපිට පේනවා ඔබ මෛත්‍රී වඩනකොට, ඔබ අවංකව මෙසිත පතුරවනකොට, ඔබ මෛත්‍රී සහගත වචන සජ්ජායනා කරනකොට ඒක ඔබට විතරක් නෙමෙයි, ඔබ වටා ඉන්න අයට, පෙනෙන නොපෙනෙන සියලු දෙනාට ඒ මෛත්‍රී චිත්ත තරංගවල යම් බලපෑමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂූන් වහන්සේලාට කරණීය මිත්‍ය සූත්‍ර කියලා දුන්නා. මේ සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ දේශනාව මේ විදිහටම කටපාඩමින් දරා ගන්න. නුඹලා ආයමත් මේ භූමියටම යන්න කියලා. ගිහිල්ලා වස් කාලය අවසන් වෙනකන් එහි වැඩෙයි. හැමදාම උදේ හවස නිරන්තරයෙන් තමන්ට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මේ දේශනාව සජ්ජායනා කරන්න.
මේ කරණීය මිත්‍ය සූත්‍රය හඬ නගා සත්‍යයනා කරන්න කියන. සත්‍යයනා කරන්න කියන අපි පිළිත් කියන්නේ. ඒ වගේ හඬ නගා සත්‍යයනා කරනවා. ඒ දේශනාවෙම අර්ථය භාවනාවට ගන්නවා. ඒ දේශනාවම අරගෙන භාවනා කරන්නේ ඒක වචනෙන් වචන අර්ථ මෙනෙහි කරමින් භාවනාවට. ඒ දේශනාවේ සඳහන් ගුණධර්ම ජීවිතය ඇතුල් කරගන්න මහන්සි ගන්න. අන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා මේ 500ක් භික්ෂුන් වහන්සේලා ආයෙමත් එතනට පිටත් වුණා. දැන් උන්වහන්සේලා අර භූමියට වැඩම කරලා මේ කරණීමිත සූත්‍රයේ සත්‍යයනා කරනවා. මහා හණින් ඇහෙන්න පිරිතක් හැටියට අර වනාන්තරයේ සද්ද බද්දත් අඩුවෙන්නේ මහා වනාන්තරයේට උන්වහන්සේලා එකතු වෙලා හණින් පිරිත් සත්‍යයනා කරනකොට මුළු වනාන්තරේම කරණීමිත සූත්‍ර පිරිත් හඬින් වනාන්තරයේටම මේ පිරිත් හඬ පැතිරිලා යනවා. අර උක්ෂ පර්වත විමාන කරගත්ත දෙවි දේවතාවු අර කැලේ හිටපු අමනුෂ්‍ය මේ සියලු දෙනාටම ඇහෙනවා මෛත්‍රී සහගත සිතුවිලි, මෛත්‍රී සහගත වචන, මෛත්‍රී සහගත චිත්ත තරංග. උන්වහන්සේලා කරණීයමිත සූත්‍රයම අරමුණු කරගෙන භාවනා කරා. පින්ගතුනි භාවනාව ඒක දේශනා කරණීයමිත සූත්‍රය ඔබ බලන්න. සියලු සත්වයන්ට දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝ, මහන්තාවා මහත ශරීර ඇති සත්වයෝ, මජ්ඣිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයෝ, කුඩා සත්තු රස්ස, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් කුඩා සත්තු, තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු, දිත්තාවා ඒ වද්දිත්තා දැකලා තියෙන සත්තු වගේම ජීවිතයේද නොදැකපු සත්වයන්, ඒ සියලුම සත්වයන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ව ඒ සෑම සත්වයෙක්ම සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන. දැන් බලන්න අර දෙවියන්ට උක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවරු අමනුෂ්‍ය සතාසී උපාව පෙනෙන නොපෙනෙන දුර ළඟ හීන ප්‍රනීත ගොරෝසු සියුම් මේ හැම සත්වයෙක්ම ඊළඟට දිසා වශයෙන් උද්දම් අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිත්තු. උද්දම් උඩ දිසාව අදෝ යට දිසාවට ඊළඟට හාත්පස තිරියංච කියන්නේ හාත්පස තියෙන උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව. මේ දස දිසාවට මෛත්‍රී වඩනවා. කොහොමද මෛත්‍රී වඩන්නේ? තිත්තං හිටගෙන ඉන්නකොට, චරං මේ වනාන්තරයේ උන්වහන්සේලා ඇවිදිනකොට, සක්මන් කරනකොට, නිසින්නවා වාඩි වෙලා ඉන්නකොට, සයානව නිදාගන්න ගිහින් සිංහසෙයාවෙන් ඇලවුණත්, ඇලවෙන ඉරියව්වෙන් හිටියත්, මේ හැම ඉරියව්වකම මෛත්‍රී සිතවත් පතුරවන බාධාවක් නැහැ. අසම්බාධං අවේරං වෛර සිතක් නැතුව සියලු සත්වයන්ට මෛත්‍රී සිත පතුරවන එක්කෙනෙක් දෙන්නෙකුත් නෙමෙයි. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්ත මේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී වඩනවා. අර වනාන්තරයේ අමනුෂ්‍යයන් දෙවියන් මේ හැමෝගේම අතර මෛත්‍රී සිතුවිලි පැතිරෙන පටන් ගත්තා. ඕන්න එකිනෙකා මෛත්‍රී වඩනවා. තරහෙන් වෛරයෙන් එකිනෙකා දිහා බලපුවයි හිත්වලත් මෛත්‍රිය පැතිරුණා. මේ මෛත්‍රී කොච්චර ප්‍රබලද කියන්නේ කලින් මේ ස්වාමීන් වහන්සේලාව එලෝ ගන්න ඕනේ, පන්න ගන්න ඕනේ කියලා හිතපු අයගේ හිතවල මෛත්‍රී සිතුවිලි ඇති වෙලා ඒ ඔක්කොම උන්වහන්සේලාට උපකාර කරන්න පටන් ගත්තා. ඒ අයට පුළුවන් විදිහට පිහිට වෙන උපකාර කර පින්වතුනි මෛත්‍රී ආනිසංස අතර දේවතා රක්ඛන්ති දෙවියන් ආරක්ෂා කර. ඔබ මතක තියාගන්න දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ විශාල පූජා වට්ටියක් ගෙනිච්ච ප්‍රමාණයට නෙමෙයි. ඒකේ තිබ්බ සල්ලි වලට නෙමෙයි. ඔබ කොච්චර දේවාලයක වැඳ වැඳ පෙරලි පෙරලි දේවාලෙම හිටියත් දෙවියන්ගේ පිහිට ධර්මයේ සඳහන් දෙවිවරුන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ දේවාලයට ගිහිලා කරන කනලව් වලින් නෙමෙයි. දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ සිල්වත් නම්, ඔබ සැබෑලෙස මෛත්‍රිය වඩන කෙනෙක් නම්, ඔබ ඉවසීම පුරුදු කරනවා නම්, ඔබ තුල කරුණා මෛත්‍රිය තියෙනවා නම්, බ්‍රහ්මයන් පවා දෙවිවරු විතරක් නෙමෙයි බ්‍රහ්ම විහරණ
මේ බ්‍රහ්මයන් එක්ක වාසය කරනවා වගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ ගුණධර්ම ජීවිතයේ තුර ටික ටික හරි දියුණු කරගන්න උත්සාහ ගන්න. අර ස්වාමීන් වහන්සේලා මේ වනාන්තරයේ හොඳට භාවනා කරා. කරණීයමිත සූත්‍රයේම භාවනාවට අරගෙන මෛත්‍රියම දියුණු කරගත්තා. උන්වහන්සේලා මේ වස් කාලය අවසන් වෙන්න පෙර ඒ තුලින්ම සමත විදර්ශනා වඩාගෙන ධර්මාවබෝධයක් ලැබුවා. මෙන්න මේ දේශනාව අදත් අපි කරණීයමිත සූත්‍රය අපිට ආරක්ෂාවක් හැටියට අපිට ආශිර්වාදයක් හැටියට අපි සජ්ජායනා කරනවා වගේ මතක තියාගන්න මේ දේශනාවේ අර්ථය හොඳට තේරුම් අරගෙන ඔබේ ජීවිතය තුළ මේ ගුණධර්ම ඇති කරගන්න දක්ෂ වෙන්න. අද අපි කතා කරන්න විශේෂයෙන් මේ කරණීයමිත සූත්‍රය ගැන වටපිටාව කතා කරාට මේ දේශනාවේ ඉලක්කය තමයි කරණීයමිත සූත්‍රය සඳහන් ප්‍රධානම ඔබේ ජීවිතය තුළ අපි සාමාන්‍ය කතා කරන මේ පෞරුෂ සංවර්ධන අපි මොනවා එක එක වචන අරගෙන කතා කරත් බලන්න මෙන්න මේ ගුණධර්ම ටික ඇති කරගත්තු ජීවිතේ කොච්චර කෙනෙකුගේ පෞරුෂය ගුණධර්ම ජීවිතයක් තුළ වැඩෙනවද කියලා කරණීයමිත සූත්‍රය බුදුහාඳුරු පෙන්නවා. සක්කෝ ඔන්න කෙනෙක්ගේ ජීවිතය ඇති කරගන්න ඕනේ ප්‍රධානම දේ සක්කෝ දක්ෂ කෙනෙක් වෙයි කරණීය මත්ත කුසලේන අත්ත කුසල කරණීය කියන්නේ කල යුතුයි කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අවිසමිච්ච සාන්ත පදේ වූ නිවන අවබෝධ කරගන්න කැමති කෙනෙක් කරණීයයි කල යුතු දේවල් ඒ තමයි සක්කෝ පළවෙනි එක සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි ඔබේ මුල ගාථා ටිකේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ එකින් එක ගුණධර්ම. සක්කෝ කියන්නේ ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න ලෞකික දියුණුව කරා යන්න ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ. ගිහි ජීවිතේ ගත්තා සාමාන්‍ය ජීවිතය තුළ ඉන්න කිසිම දෙයකට දක්ෂයෙක් නෙවෙයි. ඔහේ කම් දවසම එක්ක ගෙවල් වල ඔහේ ඉන්නවා. දවසම එක්ක බුදි. කිසිම දෙයක් කරන්න හිත නැඹුරු වෙන්නේ නැහැ. මොන දේ පටන් ගත්තත් කොච්චර කිව්වත් දවසයි දෙකයි. අනේ වැඩක් නැහැ. අනේ හරියන්නේ නැහැ කියලා. එතකොට මේ වගේ අලස, කම්මැලි, උදාසීන චරිතවලට මෙලව දියුණුවකුත් නැහැ, පරලව දියුණුවකුත් නැහැ. ධර්මාවබෝධය කරා කවදාවත් ධර්මාවබෝධය කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. වීරිය, කැපකිරීම, නුවණ, අදිෂ්ඨානෙ මත වීරියෙන් යා යුතු ගමන. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ නිවන අවබෝධ කරගන්න වගේම ලෞකික දියුණුවටත් උපකාර වෙන කරුණු තමයි මේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙලව, පරලොව, දෙලොවම යහපතට උපකාර වෙන දෙයක්. එතකොට යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ දක්ෂේ හැම දෙයක බුදුහාඳුර පෙන ඇසුව පිරූ තැන් ඇති කෙනෙක් බවට පත් වෙන. හැම දෙයක් ගැනම දැනුම ඇති කරගන්න. පොතපත කියවන්න, ඉගෙන ගන්න පුළුවන් කාලේ හොඳට ඉගෙන ගන්න. සමහර ඔබ බලන්න සමහර අපේ රටේ වැඩ හිටියේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ආනන්ද මෛත්‍රී පූජනීය මහානායක ස්වාමීන් වහන්සේ ගැන හිතන්න. උන්වහන්සේ අවුරුදු 90 ගණන් වලදී කම්පියුටර් ගැන, තාක්ෂණය ගැන, ඒ වෙනකොට තියෙන මේ විශ්වීය දැනුම ගැන උන්වහන්සේ හදාරනවා ඉගෙන ගන්න. උන්වහන්සේ ධර්මයේ ගැනම පොත්පත් ලියපු කෙනෙක් විතරක් නෙමෙයි. අද ওই දහම් පාසල් පොත්, ඊළඟට ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලවල, ඒ ත්‍රිපිටක පරිවර්තන සම්වාදක මණ්ඩලවල උන්වහන්සේ හිටියා. ඊළඟට උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාව ගැන පොත් ගොඩක් ලියලා තියෙනවා. ඉංග්‍රීසි ව්‍යාකරණ, ඉංග්‍රීසි ඉගෙන ගන්න හැටි. උන්වහන්සේ හැම පැත්තක් ගැනම ඇසු පිරු තැන් ඇති හැම ශේෂ්ත්‍රයක්ම එදා මහා බුද්ධිමතෙක් හැටියට හිටපු වැඩ හිටියේ මහා පූජනීය ස්වාමීන් වහන්සේලා. ඊළඟට ගිහි ජීවිතය ඔබ හිතන ඔබේ ජීවිතය තුළ හැම වෙලාවකම අලුතෙන් දැනුම ජීවිතයට එකතු කරගන්න. එක්කෝ තමන් කරන රැකියාව තුළ වේවා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ව්‍යංගපජ්ජ සූත්‍රේ පෙන්නනවා දියුණුව කරා යන ගිහි ශ්‍රාවකයෙක්ගේ පළවෙනි මේක උත්තාන සම්පදා උත්සාහයෙන් නැගී සිටින්න. උත්සාහවත්කම ආරක්ක සම්පදා තමන්ගේ ධනිය රැකගන්න උත්සාහ කරන්න. ඊළඟට ඒ උත්සාහයෙන් නැගී සිටින තැන බුදුහාඳුරු ගොඩාක් විස්තර කරනවා.
බාහා බල පරිචිතා තමන් උත්සාහයෙන් වීරියෙන් දහඩිය වගුරුවලා තමන් එක්ක යම් කිසි ව්‍යාපාරයක් යම් රැකියාවක් වාණිජ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් කෘෂිකර්මයක් වෙන්න පුළුවන් යම් කිසි දෙයක් තමන් යෙදෙනවා නම් ඒක තුල දක්ෂයෙක් වෙන්න ඊළඟට නව පරිශන කරන්න අලුත් දැනුම හොයන්න කොහොමද ඒක දියුණු කරගන්නේ කියලා ඊට අදාළ කරුණු ගොනු කරන්න හැම දෙයක්ම ජීවිතේ එහෙමයි ඔබේ ජීවිතේ ඔබ මෙලව ඒ විදිහට කටයුතු කරනවා නම් ඔබ ධර්මාවබෝධයේ පැත්තට යොමු වෙනකොට ඔබ ඒ තුලත් එහෙමයි ඔබ ධර්මයේ ගැන හොයනවා ඉගෙන ගන්නවා දහම් පිපාසයක් තියෙනවා දහම් පොත්පත් හොය හොය කියවනවා ධර්මයේ හැම වෙලෙම නුවණින් විමසනවා ධර්මාවබෝධයේ කරා යන්න විශාල ආශාවකින් උත්සාහයකින් වීරියකින් ඒ කරා යන්න කටයුතු කරනවා ඒ නිසා මතක තියාගන්න ධර්මාවබෝධයේ කරා යන්න කෙනෙකුට නිවන කරා යන කෙනෙකුට පළවෙනිම දේ තමයි සක්කෝ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න ඕන දෙවනි එක තමයි උජූච අවංක වෙනවා සූජූච වඩාත් අවංක වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ වචන දෙකකින් පෙන්නනවා උජූච අවංක වෙනවා සූජූච කියන්නේ වඩාත් අවංක වෙනවා ඇයි අවංක භාවය කියන්නේ මහා පුදුම දෙයක් වංචනිකයෙකුට ගුණධර්ම වඩන්න බෑ වංචනිකයෙකුට කපටියෙකුට අවංක නැති පුද්ගලයෙකුට මේ ගුණධර්ම දියුණුව කරා යන්න පුළුවන් කමක් නැහැ බලන්න පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඉන සංසාර ගමනේ උන්වහන්සේ කෙලෙස් සහිතව තමයි බුද්ධත්වයේ පිරිස පාරමී පුරාගෙන ආවේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ඡා දිඨාන මෛත්‍රී උපේක්ඛා කියන පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සසල පුරාගෙන ආවා සංසාරේ ඒ එන ගමනේ සමහර ආත්ම භාවවල උන්වහන්සේගේ අතින් වෙච්ච වැරදි අඩුපාඩු ගැන ජාතක පොතේ සඳහන් වෙනවා හැබැයි උන්වහන්සේ කවමදාවත් බොරු කියලා නැහැ සත්‍යවාදී භාවයේ දිවිහිමියෙන් සසල පුරා එක ආත්මයක් දෙකක් නෙමෙයි සාරා සංකේය කල්ප ලක්ෂේම සම්පූර්ණ කරගෙන ආපු ගමන සත්‍ය පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වඩාගෙන ආපු ගමන ඒ නිසා මතක තියාගෙන උතුම් ධර්මයක් අවබෝධ කරගන්න ඔබ හිතනවනම් ඒ ධර්ම අවබෝධයට මහන්සි වෙනවනම් ඒ පිණිස යන කෙනාට අවශ්‍ය පළවෙනිම දේ තමයි සත්‍යවාදී බව අවංක භාවය වඩාත් අවංක වෙන සූජූච ඒ නිසා උජූච සූජූච අවංක වෙනවා වඩාත් අවංක වෙනවා අවංක කෙනෙක් බවට පත් වෙනවා වංචනික ජීවිත ගත කරන්න එපා මේ ධර්ම අවබෝධය මේ වංචනිකයෙකුට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි උතුම් ගුණධර්ම වැඩෙන්නේම උතුම් පුද්ගලයන් තුළමයි උතුම් මනසක් ඇති උතුම් ගුණධර්ම දියුණු කරන කෙනෙක් තුළමයි මේ උතුම් ගුණධර්ම වැඩෙන්නේ ඒ නිසා මේකින් එක මතක තියාගන්න මේ ගුණධර්ම ටික සක්කෝ දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ උජෝච අවංක කෙනෙක් වෙන්න ඕනේ සූජෝච වඩාත් අවංක කෙනෙක් වෙන්න ඕනේ සුවච කීකරු කෙනෙක් වෙන්න කීකරු වෙන්න කෙනෙක් අවවාදයක් කරද්දී ධර්මානුකූලව යහපත් දෙයට කීකරු වෙන්න ඒක පිළිගන්න අවවාද කරන කෙනා එක්ක තමන්ගේ අඩුපාඩු පෙන්නලා දෙන කෙනා එක කිපෙන්න එපා. අද අපිට පේනවා සමාජයේ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි කෙනෙක් අඩුවක් පෙන්නලා දීපු ගමන් වෛර බඳිනවා. දෙන්නම් වැඩේ කියලා. අර තමන්ගේ අඩුපාඩු පෙන්නලා දෙන කෙනත් එක්ක වෛර බැඳලා ඔහුගෙන් පළිගන්න සැලසුම් කරන. ඒ කෙනාට මෙලව දියුණුවත්, පරලෝ දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් කරා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි තමන්ගේ ජීවිත මේ ධර්ම අවබෝධය කරා යන කෙනෙක් ඇති කරගත යුතු ගුණධර්ම සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන. ඒ කීකරුකම ධර්ම විනය තුල හික්මෙන් කීකරු වෙන. වැඩිහිටියෙක් සිල්වතෙක් ගුණවතෙක් තමන්ට යම් අවවාදයක් කරද්දී
අඩුවක් පෙන්නලා දෙනකොට බොහොම ගෞරවයෙන් ඒක පිළි අරගෙන අඩුපාඩු හදාගන්න දක්ෂ වෙන. අන්න එයා තමයි ධර්ම අවබෝධය කරා යන්න. ඊළඟට මෘදු සුවච ඊළඟට මෘදු අනතිමානි මෘදු කියන්නේ මෘදු මොළොක් කෙනෙක් බවට පත් වෙන. ඒ කියන්නේ ජීවිතේ මෘදු නම්‍යශීලී කෙනෙක් බවට පත් වෙන. සමහරු ඉන්නවා ඊයට ධර්මයේ කියන්නේ තම්බ කියලා දැඩි ගති. තම්බ සමහරු කියනවා මම කවුරු කිව්වත් පිළිගන්නේ නැහැ. සමහර අය කියනවා බුදුහාමුදුරුවෝ කිව්වා මම පිළිගන්නේ නැහැ. මට ඕන දේ තමයි මම කරන්නේ කියලා. අහලා ඇති ওই වගේ කතා. සමහර කොච්චර වැඩිහිටියෙක් කියනවා පුත් ඒව කරන්න එපා. සමහරට අම්මා තාත්තා කියනවා දරුවා කරන්න එපා. අයියා කෙනෙක් වෙන්න පොඩි ළමෙක් වෙන්න පුළුවන් කියන දේ ඇත්ත නම් තමන්ගේ අඩුපාඩු හදාගන්න දක්ෂ වෙන්න. තමන්ගේම මතයේ දැඩිව ඉන්නවා නම් නෑ මං ඒකමයි කරන්නේ. කවුරු කිව්වත් මට ඕන දේ මං කරන්නේ. කවුරු කිව්වත් මං පිළිගන්නේ නෑ කියන මතයේ ඉන්න කෙනාට කවදාවත් මේ ගුණධර්ම වඩන්න බෑ. ඒ නිසා මතක තියාගන්න ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකෙක් ඇති කරගත යුතු ප්‍රධානම ගුණ කරණීමිත සූත්‍ර දේශනා කරද්දී මුලින්ම දේශනා කරේ ඇති කරගත යුතු මෙන්න මේ ගුණධර්ම ටික. මේ ගුණධර්ම ඇති කරගන්න බැයි නම් මෛත්‍රියක් වඩන්න බෑ. ඔය කියාගෙන ඉන්න පුළුවන් නිකන් සියලු සත්‍යෝ සූපත් වේවා කියලා ඇස් පියාගෙන නිකන් කටින් කියෝ කියෝ ඉදී මන්ත්‍රයක් වගේ. හැබැයි ආධ්‍යාත්මයේ තුලේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. ඒ ගුණධර්ම තමන් තුළ පිහිටන්නේ නැහැ. ඒ ගුණධර්මයෙන් පිහිටපු ගුණවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ගුණධර්ම මෘදු මොළොක් කෙනෙක් බවට පත් වෙන්න. අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න. ඊළඟට සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න. ඉතාම වැදගත්ද? අද අපිට පේන සමාජයේ බොහෝ දෙනෙකුට වෙලා තියෙන. ඒකට බුදුහාඳුරු පෙන්නන ව්‍යග්ගපජ්ජ සූත්‍රය පෙන්නනවා උට්ටාන සම්පත කෙනෙක් උත්සාහයෙන් නැගී සිටිනවා. ආරක්ක සම්පදා ඒ තමන්ගේ ධනය හම්බ කරගත්ත දේ රැක ගන්නවා. ඒ වගේම තමයි සමජීවී කතා. ආදායමට ගැළපෙන වියදම් රටාවක් ජීවිතේ පුරුදු කරගන්න. තමන්ගේ ජීවිතේ සැලසුම් කරන්න ඕනේ ආදායමට ගැළපෙන වියදමක් තුල. යම් කිසි ප්‍රමාණයක් ඉතුරු කරන් අනාගත ආයෝජනය වෙනුයි. ලෙඩක් දුකක් හැදුනහම කරදරයක් වුණහම යම් පුංචි ප්‍රමාණයක් හරි තමන් හම්බ කරන මුදලෙන් කරදරයකදි ගන්න වෙනම තියාගන්න. හම්බ කරන එකම කාලා හතර අතේ ණය වෙලා. සමහරු ඉන්නවා මාසෙ පඩිය ගත්ත සති යනකොට ඉවරයි. එක්ක දුරාචාරය බොහෝ දෙනෙක් විනාශ වෙන්නේ සල්ලාලකම බේබදුකම සූදුව සුරා පාප මිත්‍ර සේවනේ දුරාචාරය නිසා තමන්ට ආර්ථික කළමනාකරණයක් නෑ. ඒ නිසා ප්‍රධානම දේ තමයි තමන්ගේ ජීවිත ආර්ථිකයේ සැලසුම් කරන් කළමනාකරණය කරගන්න. ආදායමට ගැළපෙන වියදම් රටාවකට පුරුදු වෙන්න. මාසෙකට ලක්ෂ 10ක් පඩි ගන්න කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. රටේ ඉහළ ව්‍යාපාරවල ඒ ව්‍යාපාරවල ඉන්න අධ්‍යක්ෂවරු ඒ ප්‍රධානි සමහර මාසෙට ලක්ෂ 10 15 20 පඩි ගන්නයි ඉන්නවා. සමහර රටවල් වල ඉන්න පුළුවන් මාසෙකට ලක්ෂ 50 60 පඩි ගන්න ඉහළ බුද්ධිමත් ව්‍යාපාරිකයෝ. සමහර අසහකරණ අය ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් මාසෙම දුක් විඳලා මහන්සි වෙලා වෙහෙස මහන්සි වෙලා මාසෙකට රුපියල් 25000ක 30000ක පඩියක් ගන්න. එතකොට රුපියල් 25000ක 30000ක වැටුපක් ලබන කෙනෙක් තමන්ගේ ජීවිතයේ මාසයක් සැලසුම් කරන්නේ ඒ මුදලෙන්. සමහරට දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල කන බොන ඒවා, ලෙඩක් දුකක් වුණාම බේඩ් ටික ගන්න ඒවා, මේ හැම දෙයක්ම අර මුදලෙන් කළමනාකරණය කරගෙන ජීවිතේ සැලසුම් කර. සමහර වෙලාවට තමන්ගේ නෑදෑයෙක් අසල්වැසියෙක් ඒ කෙනාගේ පෙර පිනකට ඔහුට ලොකු ලැබීමක් තියෙන්න පුළුවන්. හැබැයි රටට පේන්න, නෑදෑයන්ට පේන්න, ලෝකයට පේන්න තමන් බොහෝම සල්ලිකාරයෙක් වගේ වියදම් කරගෙන ණය වේගෙන ගියොත් පවුල් පිටින් මහපාරට ඇදගෙන වැටෙනවා.
එනිසා පින්වතුනි ප්‍රධානම දේ තමයි පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ගුණයක් ඇති කෙනෙක් බවට පත් ආදායමට ගැළපෙන ජීවන රටාවකට පුරුදු වෙන තමගේ ජීවිතේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන ඒක ගුණයක් ධර්ම අවබෝධය කරා යන කෙනෙක් ඇති කරගත යුතු ගුණයක් ඊළඟට අප්පකිත්තෝච වැඩ කටයුතු අඩු කෙනෙක් සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන අප්පකිත්තෝච දැන් බලන්න සමහරුන්ට බණහන් අනී වෙලාවක් නැහැ කියලා. භාව අනී කොහෙද වෙලාවක්? භාවනා කරනවා තිය සමාධිය හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. එතකොට කෙනෙක් බණක් අහන්න, බණ පොතක් කියවන්න, පන්සලකට යන්න අනී ඔය යන්න වෙලාවක් තියෙනවද? ඔන්න ඔය විදිහට සමහර වෙලාවට වැඩ සමහර අය වැඩ දාගන්න නිකන් ඉන්න බෑ. අනුන්ගේ ප්‍රශ්න හරි දාගන්න. දාගෙන අපිට හරි වැඩ මේ හිටියත් හරිම වැඩ හරි බිසියනේ කියනවා. එතකොට මේ විදිහට කෙනෙක් වැඩ දාගෙන කිසි විවේකයක් නැහැ. සමහරුන්ට නිදාගන්න ගියත් මේවා හිතෙන් සැලසුම් කර. බුදුරජාණන් වහන්සේ අර වම්මික කියලා මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ පෙන්වනවා රැට දුම දානවා දවල්ට ගිනි ගන්නවා කියලා. ඒක උපමාවෙන් විස්තර කරනවා මිනිස්සු රැතිස්සේ සැලසුම් කරන නිදා ගන්න ගියත් හිත මොකද්ද කරන්නේ අනිද්දා මොකද්ද කරන්නේ ණය ගෙවන්න තියෙනවා බැංකු ලෝන් එක ගෙවන්න තියෙනවා ලයිට් බිල ඇරියස් වෙලා තියෙනවා මේ ඔක්කොම එකින් එක හිතනවා දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා අයියෝ කීකී දැන් මේවා හිතා පත්තු වෙනවා රැට දුම දාන උදේට යකා බැඳගත්තා වගේ දුවනවා දවස 30ේම දුවනවා ඒවට මහන්සි වෙන රැයට දුම දානවා දවල්ට ගිනි ගන්නවා කියලා. හැබැයි මතක තියාගන්න ওই ජීවිත අපිට ඕන විදිහට මේ කය අරගෙන අපිට ඕන ගමන දුවන්න පුළුවන් කයක් නෙමෙයි අපි පරිහරණය කරන්නේ. ලෙඩ වෙන කය, වයසට යන කය, ජරාවට පත් වෙන කය. අපි දන්නේ නැහැ මේ කය ඇතුලේ අපි වැඩ හරි බිසි කීකී අපි දුවනවා. අපි දන්නේ නැහැ ඇඟ ඇතුලේ පිළිකාවක් වැඩෙනවා වෙන්න පුළුවන්. මේ රෑ නිදාගත්ත කෙනා උදේ බලනකොට ඇඳේ උත්පල වෙලා අංශභාගයට ඇවිත් නැගිට ගන්න බෑ. අර වැඩ ඔක්කොම ඊට පස්සේ ඉවරයි. සමහර වෙලාවට හිටි ගමන් මිනිස්සු හොයා ගන්න බැරි ලෙඩ රෝග වලින් උත්පල වෙනවා, එක්තැන් වෙනවා, ජීවිතේ කඩා වැටෙනවා. ඒ නිසා අපි වැඩ කී කී මොන වැඩ දාගෙන හිටියත් සියල්ල අවසන් කරලා තෘප්තිමත් වෙලා මැරිච්ච කෙනෙක් ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මේ පංචකාමයන් පස්ස යන ලෝකේ පංචකාමයන් නිසා තෘප්තිමත් වෙලා ඇති කියලා හිතිලා මැරිච්ච සක්විති රජෙක්වත් නැහැ කියලා. රන් කහවණු ඇස්සක් වැස්සක්. හොඳ බලන්න බුදුහාඳුරගේ උපමාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කාමයන් කියන්නේ මේ වගේ. රන් කහවණු ඇස්සක් වැස්සක්. දැන් මේ වැහැලා අපි නිකන් මේ උපමාවක්. උපමාවට පෙන රන් කහවණු වහිනවා. වැහැලා දැන් බෙල්ලටම වැහැලා කහවණු වලින් යට වෙලා දැන් කට ළඟටම යට වෙලා ඊට පස්සේ ඒත් වටපිට අමාරුවෙන් හරි බල්ලා හිතනවා තව ටිකක් වහිනවනේ දැන් නහයත් වැහෙන්නේ යන්නේ තව ටිකක් වහිනවනේ යන්තම් හරි හුස්ම ගන්න මතක තියාගන්න තෘප්තිමත් වීමක් නැහැ පංචකාමයන්ගෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් කමක් මේක තමයි මේ කෙලෙස් සහිත ජීවිතේ හැටි කෙලෙස් වල තියෙන භයානකම තෘප්තියක් ලබන්න බෑ තව හිතෙනවා දැන් ඔබ හිතන්න අමාරුවෙන් ඉඩමක් ගත්ත මිනිසයා අල්ලපු ඉඩම ගන්න සැලසුම් කරන ඊළඟට තව කොහේ හරි ඉඩමක් දෙකක් අරන් දාන්න හිතනවා කොහොම ගිහිල්ලා අපි හිතමු තව ඊට පස්සේ පිටරටට යන්න හිතෙනවා ලෝකෙ පුරා ව්‍යාපාර පටන් ගන්න හිතෙනවා එක ගයක් මැද අපි නිදාගන්න එක කාමරේ එක ඇඳි හැබැයි යාර සමහරලාට Tamanට වැඩකුත් නැහැ පාවිච්චි කරලත් නැහැ පරිහරණය කරලත් නැහැ ඉඳලත් නැහැ ඔහි හතර වටේ ලෝකෙ පුරා ඉඩම් අරන්දා ගෙවල් හතර තැන් තැන් වල සල්ලි හංග ඒව සැලසුම් කර කර දානයක් දෙන්නේ නැහැ පිනක් කරන්නේ නැහැ පිංගතුනි ඔබේ පෙර පිනකට ඔබට ලැබෙනවා වෙන්න පුළුවන් ලැබෙන දේ භුක්ති විඳින එක එපා කියන්නේ
ලැබෙන දේ භුක්ති විඳින්නත් පෙර පිනක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔබට ලක්ෂ ගණනින් ඔබට ලැබෙනවා නම් ඔබ බොහොම සැපවත් ජීවිතයක් ගත කරන්න. ඔබ ඉන්නේ මනුස්ස ලෝකේ, මේ අපායේ ඉන්නව නෙමෙයි. ඒ නිසා මිනිස්සෙක් හැටියට සුගතියේ ඉන්න විදිහට බොහොම ලස්සනට හොඳට ජීවත් වෙන්න. දුරාචාරය කෙදෙන්නේ නැතුව පන්සිල් රැකගෙන බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න. හැබැයි ඒ ජීවිතයේ තුල හැම වෙලාවෙම හිතන් ආදීනව දස්සාවින්, ආදීනව දකිමින් වාසය කරන්න. රත්තරන් ගාපු මාලිගාවක මං හිටියා. මේ සියල්ල අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහැරලා යන්න වෙනවා කියන අවබෝධයෙන් ජීවත් වෙන්න. ඒ අවබෝධයෙන් ජීවත් වෙන කෙනාට මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ හරි ලේසි. අතහැරීම පුරුදු කරන්, දන් දෙන්න, අනුන්ට උදව් උපකාර කරන්න, පින් කරගන්න, කෝටි ගණන් වටින වාහනයක් පරිහරණය කරන්න, රත්තරන් මුතු මැණික් දියමන්ති ඇඟේ පුරෝගෙන හිටියත්, ඔබ රත්තරන් ගාපු මාලිගාවක හිටියත් හැම වෙලාවෙම හිතන්න මේ සියල්ල මට එක හුස්මෙන් එක මොහොතෙන් අහිමි වෙන්න පුළුවන්. මම සසරේ රැස් කරගත්ත කර්ම අනුරූපිය මම උපත කරා යන්න, මේව මම අතහැරලා යන දේවල්. මේව අනිත්‍යයි. අවබෝධයෙන් ඒව පරිහරණය කරන්න, දම්පින්කම් කරන්න, සරල ජීවිත ගත කරන්න හිත හදාගන්න. ඒ නිසා පිංගතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ධර්මා වැඩකටයි පහසුවෙන් පෝෂණයක සුබර අපකිත්තෝ වැඩකටයුතු අඩු කෙනෙක් සැහැල්ලු ජීවි ඊළඟට සල්ලහුක උත්ති. සල්ලහුක උත්ති කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. සැහැල්ලුවෙන් ඉන්න, වැඩ 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 හරි ප්‍රශ්න අනේ ප්‍රශ්න ප්‍රශ්න කී කියන එක ඔළුව අවුල් කරගෙන දඟලන්න එපා. අපි කවදා කොතන කොයි මොහොතේ හරි අපි මැරෙනවා. මේ සියල්ල අතහැලා දාලා යන්න වෙනවා. ඒ නිසා බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, බොහොම සරලව ජීවත් වෙන්න. සැහැල්ලු මනසක් එක පෙර පින. හැමෝටම බෑ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මතක තියාගන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, සල්ලහුක උත්ති, සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයෙක් ඇති කරගත යුතු ගුණධර්ම. ඊළඟට සන්තිඉන්ද්‍රියෝච. ඉන්ද්‍රියන්, මේ ඇස, කන, නාසය, දිව, කය, මනස, මේ ආයතන හය, පංච ඉන්ද්‍රියන් සංවර කෙනෙක් බවට පත් වෙන කෙනෙකුට බොහෝ කෙලෙස් උපදින්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා නම් එයාගේ හිත රැකෙනවා, එයා කෙලෙස් වලින් රැකෙනවා. මෙලව ජීවිතය තුළ ගත්තත් ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනා මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට, සල්ලාලකමට, කාන්තාව පස්සේ සල්ලාල ජීවිත. දැන් අද බලන්න සමාජ කොච්චර මිනීමැරුම්, අපරාධ, දූෂණ, ළමා අපචාර, දවස ගානේ මොන තරම් විකෘති දේවල් අහන්න ලැබෙනවා මේ මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉන්ද්‍රිය සංවරයක් ජීවිතයේ පුරුදු කර තමා තමාව දමනය කරගත්. ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත. හිතට එන පාපී කෙලෙස් සිතුවිලි වලට ඔබ රූකඩයක් වගේ, ඔබ අසංවර පුද්ගලයා රූකඩයක් නැටවෙනවා වගේ නැටවෙන. හැබැයි ඔබ භාවනා කරලා හිත දියුණු කරලා ඔබේ පාලනයකට හිත ගත්තට පස්සේ හිතට ඕන විදිහට ඔබ නටවන්න බෑ. හිත පාලනය කරගෙන කෙලෙස් යටපත් කරගත්ත කෙනා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. එයා ඉන්ද්‍රිය දමනය කරගත්ත කෙනෙක්. ඒ නිසා නිවන කරා යන්නත් මෙලොව පරලොව දෙලොවම යහපත පිණිසත් ඉන්ද්‍රිය සංවරී ජීවිතේ පුරුදු කරගන්න. නිපක උපක්‍රමශීලී නුවණක් ඇති කෙනෙක් බවට පත් වෙන්න. සන්තිඉන්ද්‍රියෝච නිපකෝච. නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අපි සාමාන්‍ය කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. අන්නේ නුවණ, උපක්‍රමශීලී නුවණ ජීවිතයේ ඇති කෙනෙක් බවට පත් වෙන ගොඩාක් ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා සබ්බාසෝ සූත්‍රය කියලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ දේශනා. මේ කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කරගන්න ක්‍රම හතක් බුදුහාඳුරු පෙන්න. ඒ සබ්බාසෝ සූත්‍රය පෙන්නනවා මගහැරීමෙන් නුවණින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රවතිය. නුවණ
තැනට සුදුසු නුවණ. අපි ඉදමු ගෙදර එනවා යාළුවෝ ටිකක් බෝතලයක් අරගෙන. අන්න තැනට සුදුසු නුවණ තියෙන කෙනා මග හැරලා බේරෙනවා. ඒ වෙලාවට උපක්‍රමශීලීව මග අරිනවා. කවුරු හරි යාළුවෝ ටිකක් එනවා යම් ට්‍රිප් එකක් යා. ඒක කොහේ හරි සල්ලාලකමක එක් කියන්නේ එනවා. යන් යන් ඔහොම ඉඳලා හරියනවද මේ ජීවිතේ කාලා බීලා විනෝදෙන් ඉන්න ඕන ජොලියේ ඉන්න ඕන කියලා පෞකාරකමකට ඇදලා දාගන්න එනවා යාළුවෝ ටික මග හරින් උපක්‍රමශීලී නුවණ පාවිච්චි කරා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා අපිට මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පෙන්නන තැන. දැන් අපි හිතමු අපි යන පාරක් තියෙනවා කැලෑ පාරක අපි යනවා. කවුරු හරි දන්න කෙනෙක් ඉනෝ ඒ පාරේ යන්න එපා තනි අලියා ඉන්නවා. එක කියනවා සතෙක් ඉන්නවා සර්පෙක් ඉන්නවා ඔය පාරේ. එයා කියනවා නෑ කොහෙද අලියා මම මෛත්‍රී වඩන කෙනෙක් මට අලියා ගහන්නේ නැහැ කියලා යනවා. ගිහිල්ලා පාර කෑවොත් වැරද්ද කාගේ මෛත්‍රිය නෙමෙයි උපක්‍රමශීලී නුවණක් නැතිකම. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මගහැරීම. අපි හිතමු රණ්ඩුවක් තියෙනවා කවුරු හරි පිරිසක් ගහගන්න මැදට පැනලා බුද්ධිමත්ත්වයක බේරන්න පුළුවන්කම තියෙද්දි එක්ක කාගේ හරි පැත්ත මැදට පනිනවා. අන්තිමට ගුටි කාලා අනුන්ට ගහන පොළු පාරක් කාලා තමන් අමාරු වෙටෙනවා. ඒ නිසා මතකද ගොඩාක් මිනිස්සු අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා අනුන්ගේ පවුල් ප්‍රශ්නවලට මැදිහත් වෙලා අනුන්ගේ කුණු ගොඩවල් වලට අත දාන්න ගිහිල්ලා ඒවට උපදෙස් දෙන්න ගිහිල්ලා කොච්චර පවුල් වල ජීවිතවල ප්‍රශ්න හදා ගන්නවද. ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල් මගහැරීමෙන් ජීවත් වෙ. සමාජයේ ඔබ පොළඹවල ඔබ ඇදලා දාන්න ඕන තරම් උත්සාහ කරයි. ඔබම ඉඳලා හරියනවද මේවට කතා කරන්න ඕන නේද මේවට අපි අභීත විශ්සරහට යන්න ඕන. එතකොට මේ විදිහට එක එක්කෙනා ඔබ නොමග යවන්න එක එක්කෙනාගේ අතපොළු බවට පත් කරගන්න එක එක මතවාදවලට ඔබ ඇදගන්න නොඑක් විදිහට උත්සාහ කරයි. හැබැයි බුද්ධිමත් කෙනා තමන්ගේ යහපත කැමති කෙනා මෙලෝ පරලව යහපත වෙනුවෙන් උත්සාහ කරන ධර්මාවබෝධයට වීරිය වඩන කෙනා අන්න උපක්‍රමශීලී නුවණ නිපක ඒ නුවණ පාවිච්චි කරලා තරහ කරගන්නේ නැතුව මිනිස්සු එක්ක තරහ වෙන්නේ නැතුව උපක්‍රමශීලීව මගහැරීමෙන් තමගේ ගමන තමන් හදාගන්න. ඊළඟට අප්පගප්පෝ තැම්පත් ගති ඇති පැවතුම් වලින් යුක්ත කෙනෙක් බවට පත් තැම්පත් කෙනෙක් වෙන බොහොම සාන්ත තැම්පත්. දැන් බලන්න ඒහා සමාන තව කරුණු කීයක් බුදුහාමුදුරු විස්තර කළාද කියලා. සංසුන් ඉදurang ඇති කෙනෙක් බවට පත් වෙන සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් ඒ ඔක්කොම සමානයි. තැම්පත් කෙනෙක් වෙන අප්පගප්පෝ කුලේසු අනනුගිද්දෝ කුලේට නොඇලිච්ච කෙනෙක්. ඒ කියන්නේ මාන්නේ අපි අසවල් අය අපි අසවල් කුලිය අපි මේ ජාති අපි මෙහෙමයි අපේ પરම්පරාව මෙහෙමයි ඔළුව ඉදීමෝගෙන પરම්පරාවෙන් නම්බුනාම වලින් කුලයෙන් මේවන් ඔළුව ඉදීමෝගෙන manussත්වයේ පහත් කරගෙන යන කෙනාට ධර්ම අවබෝධය කරා යන්න බෑ. ඒ එතනම පිරිහෙන ලකුණ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ කියන කරුණු ඔක්කොම සක්කෝ උජූච සෝජූච සුවච චස් සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අප්පකිත්තෝච සල්ලවකෞත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනු. මේ ඔක්කොම ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයා ජීවිතය ඇති කරගත යුතු ගුණධර්ම බුදුහාඳුරු මේ අපිට පෙන්නලා දෙන්න. මේ ගුණධර්ම ඇති කරගන්න නැතුව අපි ධර්මාවබෝධය කරා යන්න කොච්චර උත්සාහ කරත් මං කොහොම හරි නිවන් දකින්නවා මං කොහොම හරි සෝවාන් වෙනවා කී කී හිටියට මේ ගුණධර්ම ඇති කරගන්න බැයි නම් ඔබට ධර්ම මාර්ගය ඉදිරියට යන්න බෑ. ධර්මය කියන්නේ තමා තුළ පිහිටන දෙයක්. තමන් ගුණධර්ම පුරනකොට සීල් රකින්නකොට ගුණධර්ම පුරනකොට මෛත්‍රී වඩනකොට ධර්ම මාර්ගය ගමන් කරනවා කියන්නේ ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්නවා කියන්නේ. ඒ නිසා පින්නතුනි කුලේසු අනනුගිද්ද කුලේට නොඇලිච්ච කෙනෙක් බවට පත් වෙනේ. කියන්නේ නම්බුනාම තනතුරු කුලමල මේවට ඇලිලා මිනිස්සු පහත් කරන කෙනෙක් බවට පත් වෙන්න එපා කවදා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන නචකුද්ධම් සමාචරේ කිංචීයේන විඤ්ඤෝ පරේ උපවදේය. නුවණැත්තන්ගෙන් සත්පුරුෂයන්ගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් කවදාවත් ගැරහීමකට ලක් වෙන්නේ නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න.
පිංගතුනි සත්පුරුෂේ කල්යාණ මිත්‍රේ සිල්වතේ ගුණවතේ කවදාවත් සත්පුරුෂෙක් වැයත් කරන්නේ මතක තියාගන්න. යම් කිසි සිල්වත් කෙනෙක් ගුණවත් කෙනෙක් ධර්ම මාර්ගය යන කෙනෙක් ඔබව ඈත් කරාන ඔබත් එක්ක ඇසුර අතහැරියම ඒ ඔබේ අඩුවක් නිසා ඔබ සිල්වත් නම් ඔබ ගුණවත් නම් ඔබ ධර්ම මාර්ගය යනවා නම් සත්පුරුෂයෝ ඔබට හිතවත් වෙනවා ප්‍රිය වෙනවා ඒ අය ඔබේ ජීවිතයට ලං වෙනවා මිනිස්සු විතරක් නෙමෙයි දෙවිවරු පවා සම්මා දිට්ඨියට කැමති නිවන් අවබෝධයට කැමති දෙවියන් පවා ඒ අයට උපකාර කරනවා ඒ නිසා සත්පුරුෂ නුවණැත්තන්ගෙන් දොස් නගන විදිහේ පුංචි වරදක්වත් කරන්න එපා කියලා නුවණැත්තන්ගේ සත්පුරුෂයන්ගේ ගැරහීමකට ලක් වෙන පුංචි වරදක්වත් නොකර ඒ අයගේ ප්‍රශංසාවට ලක් වෙන උතුම් කෙනෙක් බවට පත් වෙන ජීවිතය උත්සාහ කරන්න ඔන්න ඔය ගුණධර්ම ටික ජීවිතේ ඇති කරගන්න පුළුවන් නම් අන්න එතනින් එහාට බුදුහාඳුර පෙන්නන්නේ කරණීය මිත්‍ත සූත්‍රය භාවනාවක් හැටියට ජීවිතේ පුරුදු කරගන්න ආකාරය අප්‍රමාණ ක්‍රමයට මහග්ගත ක්‍රමයට භාවනාවක් වශයෙන් දියුණු කරගෙන ඒ කරණීය මිත්‍ත සූත්‍රය වඩන්න කියනවා මෛත්‍රිය හරියට එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් දිවි දෙවනි කොට තමන්ගේ දරුවට ආදරය කරනවා වගේ කරුණා මෛත්‍රිය දක්වන සෙනෙහස දක්වන අන්න ඒ වගේ සියලු සත්‍යයන් ගැන සබ්බේ සත්තා භවන්ත සුඛිතත් මේ සියලුම සත්‍යෝ සුවපත් වේවා කියලා සියලු සත්‍යයන් ගැන මෙත්සිත පතුරවන් පින්වතුනි මේ කියන ගුණධර්ම ඇති කරගන්න අද මේ බණ ඇහුවට පස්සේ කරණීය මිත්‍ත සූත්‍රය අරගෙන ගෙවල් වල ඕන තරම් පිරිත් පොත් ඇති බුද්ධ වන්දනා පොත් ඇති පිරිත් කටපාඩම් ඇති කරණීය මිත්‍ත සූත්‍රය පෙරලලා පළවෙනි ගාථා දෙකේ සඳහන් මේ ගුණධර්ම ටික ඇත්තටම මගේ ජීවිතේ මම මෙච්චර කල් දැනගත්තද දියුණු කරගත්තද මන් නිකන් පිළිතක් හැටියට මේක කියාගෙන ගියාට මේ ಗುಣධර්ම මං ඇති කරගන්න උත්සාහ ගත්තද කියලා ඔබ ඔබ ගැන පුනරාවර්ජනය කෙදিলা බලන්න අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න මේ ಗುಣධර්ම ජීවිතය ඇති කරගන්න ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර මේ ಗುಣධර්ම දියුණු කරගෙන සද්ධාදී ಗುಣධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ පින් බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන උත්පලි අධිකාරී මහත්මිය නිශාන්ත හේරත් මහත්මා සහස් උත්තුංග පුතණුවන් ඇතුළු මේ පවුලේ සියලු දෙනාටම සුජීවත්ව ඉන්න හැම දෙනාටම ධර්මයේ ශ්‍රවණය කරපු හැම දෙනාවත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවෙන තුරුණුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනාවේ ප්‍රධානම අරමුණ අභව ප්‍රාප්ත වන්නට ඉදුණු මීට වසරකට පෙර අභව ප්‍රාප්ත වන්නට ඉදුණු A.M. කරුණාරත්න පියාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම මේ පියාණන්ගේ සංසාරගත ජීවිතයේ සැපවත් වේවා සූපත් වේවා උතුම් නිවනටමපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මිය පරලොව ගිය පියාණන්ට පින් අනුමෝදන් කරනවා A.M. කරුණාරත්න පියාණන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා අපි පින් දෙමු සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම ප්‍රියානි කරුණාරත් මෑණියන් ඇතුළු සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා ඒ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනේ. ඉතින් එහෙමනම් අද දායකත්වය දරුව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ග්ලෙන්වේවරි ප්‍රදේශයේ වාසය කරන උත්පලි අධිකාරී මහත්මිය නිශාන්ත හේරත් මහත්මා සහස් උත්තුංග පුතණුවන් ඇතුළු මේ පවුලේ හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් කළම් ටෙලිවිෂන් ආයතනයේ මේ සඳහා විකාශය දරුවන් ඇතුළු සියලු දෙනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.